ඇත්තටම දමිතට කිව්වද මෙහෙම මේ නාම යෝජනා බාර දෙ කියන්නේ නාම යෝජනා සඳහා අවස්ථාවක් දෙනවා කියන එක? අනිවාර්යෙන්. ඒ කියන්නේ මට රත්නපුරෙන් නෙවෙයි නම් මට ඕන තැනකින් ඒක මට ලබා ගන්න තිබුණා දෙනවා කිලත් කිව්වා. මම සත්‍ය ප්‍රේමදාස. ඔව් අනිවාර්යෙන්. එතුමාගේ ආශිර්වාදය මට දෙනවා. තමතුවා හිතලා කියන්නේ කිව්වම් මං ඒ වෙලාවේ මට තිබුණේ එකම මේ අර මට ඉල්ලීමක් තිබුණානේ රත්නපුරට එන්න කියලා හේෂගේ. ආ හේෂ තමයි ඉල්ලීම කරේ. ඔව් ඉල්ලීම කරේ. ඉතින් ඒ අනුව මම ඉතින් හිතුවා හේෂත් එක්ක මට බොහොම සුහදශීලීව සහෝදරයෙක් එක්ක වැඩ කරනවා වගේ වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම දන්න කෙනෙක් ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. ඉතින් එතුමා දිස්ත්‍රික් නායකවරයා. මං ඒ විශ්වාසයෙන් තමයි ඉතින් හේෂත් එක්ක වැඩ කරන්න පුළුවන් සර් මං එනං හේෂ රත්නපුරෙන් ආරාධනා කරලා තිනවා කියලා ගිහලා කතා කළා. මං කෝ එනං මම එතන වැඩ කරන්නම් කියලා. මම ඒක විශ්වාස කළා. එතුමාගේ ආශිර්වාදය මගෙත් එක්ක තියෙනවා හැමදාම තියෙනවා කියලා කියපු එක කොහොමද 10 වෙනදරයි නැති වුනේ කියන එක ගැන අද මට ප්‍රශ්නයක්. ඔබ ඇහුවද ඊට පස්සේ සරිත්? මං ඇහුවා. මොනවද කියුවේ? පළවෙනි උත්තරේ වුණේ දමිතා බී පේෂන්ට් I'll do the needful. මං වාට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරනවා. පොඩ්ඩක් පොඩ්ඩක් මට කල් දෙන්න. මට කල් දෙන්න විදිහක් නැහැ මේ නාම යෝජනා සිද්ධියත් එක්ක. දැන් මට ආයේ නාම යෝජනා ගන්න බැහැනේ. ඔව්. දැන් එතුමා එහෙම කල් ඉල්ලුවා නම් සාධාරණයි මොකක් හරි මේකේ වෙනසක් කරන්න පුළුවන් කමක් තිබුණා නේද? නමුත් දැන් වෙනසක් කරන්න බැහැනේ. ඔව්. එතකොට දැන් හත්වෙන්දරයි කෝල් කළා 8 වෙනිද දෙකට එන්න නාම යෝජනා සයින් අත්සන් කරන්න කියලා ඔෆිස් එකේ මම ඒ අනුව ගිහිල්ලා 8 වෙනිද අත්සන් කරා හරියට දෙකට ගිහිල්ලා 9 වෙනිදම රොහිණී කවරත්න මහත්මිය කියනවා 9 වෙනිදම අවලු හේෂ වෙන නමකුත් අරගෙන මේ නම දමිතා බෙරත් දෙකින නම අයින් කළා ඒ නම දාන්න ඕන එතනට කියලා. ඒතර රොහිණී කවරත්න මහත්මිය පැහැදිලිවම කිවලු දරදී ඇදපු කෙනෙක් එහෙම කරන්න එපා. එහෙම කරොත් ඒක ලොකු අසාධාරණයක්. එතන ඉඳලා තිබ්බා ප්‍රොෆෙසර් විශාඛ සූරිය බණ්ඩාර මහත්මිය. එතුමිය අපේ වනිතා බල මණ්ඩලයේ ඉතාම ලොකු කාර්යභාරයක් දරපු කෙනෙක්. අපේ අපිට අවවාද අනුශාසනා දෙන මේ අධ්‍යක්ෂකවරියක් වගේ වැඩ කරපු කෙනෙක්. ඉතින් එතුමිය දන්නවා මම කරපු කාර්යභාරය මොකද්ද කියලා. එතුමියත් කියලා තිබුණා ඒ අසාධාරණේ නම් කරන්න එපා හේෂා. වානේ මේ කවුරු කරත් අපිත් එක්ක වැඩ කරපු කෙනෙකුට කරන අසාධාරණයක් කියන එක කියලා තිබුණා. 9 වෙනිදා ඒක වුණ නැති වුණාම 10 වෙනිදා හේෂා දවල් 2 ඉඳන් මාව හවස 7 මාර වෙනකන් මාවත් මගේ ස්වාම පුරුෂයා සහ මගේ සෙක්‍රටරි නිරංජන් මහත්මයාවත් කොෆි ෂොප් එකක දැන් තියලා තිබ්බා. මේ හම්බෙන්න ඕනේ දැන් වැඩපිළිවෙල කතා කරන්න. මේ කොහොමද වර්ක් ප්ලෑන් එක කියන්නේ කොහොමද ප්‍රොසෙස් කරන්නේ මීඩියා කැම්පේන් එක කොහොමද අනිත් අපේ කැම්පේන් එකේ අනිත් දේවල් අරන් යන්නේ ඒ දේවල් කතා කරගන්න ඕනේ කියලා. පස්සේ තියලා කොමනේ 7 මාට් විතර කොෆි ෂොප් එකට ඇවිල්ලා කිව්වා මේ නිකන් අවුල් සාගත මූණක් පෙන්නනවා. දැන් හේෂ කෙනේ නළුවෙක් ඇත්තටම හොඳ නළුවෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දමිතා බේරත් නෙමෙයි. අපි දැන් අපි ඇඩ් කරන්නේ කැමරා එකේ ඉස්සරහා විතරනේ. මං කරන භූමිකාව තුල විතරනේ අපි රඟපාන්නේ. ඇත්ත ජීවිතේ රඟපාන්න බැරි වෙච්ච එක සහ පක්ෂය තුල රඟපා ගන්න බැරි වෙච්ච එක මගේ වරදක්. මම හරි අවංකව වැඩ කරේ. ඉතින් නමුත් හේෂලා සමාජයේ ඉස්සරහා ලොකු භූමිකාවක් කරනවා. හේෂ ඇවිල්ලා කිව්වා මේ මම අත්සන් කරන්නෙත් නෑ අක මං තාම අත්සන් කරේ නෑ මට ඕන දේ වෙන්න ඕනේ බලන්නට මට එයාට ඕන දේ කියලා ඒ වෙලාවෙත් කියලා තියෙන්නේ මාව අයින් කරලා අනිත් කෙනාව දාන එක මට සමගි ජනබල වේගෙම ඕනෙත් නෑ ඡන්ද ඉල්ලනවා නා මට ස්වාධීන කණ්ඩායම් ගොඩකින් ආරාධනා තිබුණා සමාජයේ ඉස්සරහා මාධ්‍ය ඉස්සරහා එතුමා ඇවිල්ලා එක නාලිකාවක මං උත්තර දෙන්නේ අර ඒක පාරක් SB දිසානායක මහත්මයලගේ කියන්නෙම නැහැ කියලා. ඒ වගේ එතකොට මම උත්තර දෙන්නෙම නැහැ. උත්තර දෙන්නෙම නැහැ කිව්. එතකොට ඒ වගේ මම හිතන්නේ මේ අයට මේ කරපු දේ වහගන්න විදිහක් නැහැ. මට කියන්නේ හතා මාට හේෂව හම්බ වෙලා කොෆි ෂොප් එකට ඇවිල්ලා කතා කරලා හේෂ ගියාට පස්සේ මම 9:00 විතර ගෙදරට එනවා. 9:40 ගන්න විතර මට ලෝයර් කෙනෙක් කතා කරනවා. ඒ ලෝයර් මට කියනවා හේෂ ඇවිල්ලා ඉන්නවා අපව ඔෆිස් එකට. ඔයාගේ නම අයින් කරන්න. මම විශ්වාස කරේ නැහැ මේ දැන් හම්බෙලා ගිය මනුස්සයා මෙහෙම කරයි කියලා. කවුද හිතන්නේ? මං කොහොමද ඒක වෙන්න බෑ හේෂනේ මාව දැම්මේ. එයා මොකටද අයින් කරන්නේ? නෑ දැම්මට පොඩ්ඩක් වෙලා බලන්න. මේ ඒ මනුස්සයා බොරු කියන මනුස්සයෙක් නෙමෙයි නිසාම මම හිතුවා හේෂට කතා කළා අහනවා දැක්කත් එහෙම අහන එකත් හරි නෑ. ඒත් මම බැලුවා නෑ අහන්න පුළුවන් කෙනෙක්. මම 10 ගන්නට හේෂට කෝල් එකක් දුන්නා. හේෂා
මගේ මේ මට ලෝය කෙනෙක් කතා කළේ කිව්වා මම අයින් කරන්න යනවා කියලා මගේ නම ඇත්තද එතකොට හේෂක නෑ එහෙම කිසිසේත්ම වෙන්නේ නෑ මම ඩිස්ත්‍රික් නායකවරයා මගේ අනුදැනුම නැතුව එහෙම දේවල් වෙන්නේ නැහැ අක්කා එහෙම මං ආවේ මේ කරු පරිණතන මහත්මයා ඉල්ලන්නේ නැහැ ඒ වෙනුවට කෙනෙක්ව දාන්න හදිසියේ වෙන නමක් දාන්න උනා මං ඒකටයි ආවේ කියලා කිව්වා මං කොහා එහෙනම් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේද කියලා හම නෑ කිසිසේත්ම නෑ කිව්වා සෝරි මං එහෙම එතකොට පවෙන්ද නොමිනේෂන් බාර දෙන්න ඉතින් අපි හේෂත් එක්ක අපි කණ්ඩායම යන්න ඕනේ කොහමද යන්නේ වෙලාව කීයද යන්නේ අකේ 9:30 වෙද්දී එන්න කිව්වා මම 9:00 ගියා කච්චේරයට මං යනකොට හේෂ ඇවිල්ලා හිටියෙත් නෑ කච්චේරය ඇතුළට ගියාම හේෂ ඇවිල්ලා කිව්වා මේ අකි විනාඩි 5ක් දෙන්න කියලා මෙහෙම කාමරයක් තිබ්බ ඒක ඇතුළට ගිහිල්ලා මමත් මගේ ලේකම්වරයත් මගේ මහත්තයත් එතන කච්චේරය ඇතුළේ හිටපු කීප දෙනෙකුත් එක්කත් කතා කරගිටියේ කතා කළා ඇවිල්ලා කිව්වා මේ අකි පොඩි ප්‍රශ්නයක් කියලා මං ගිය ගමන්ම විශ් කරා මේ මල්ලි අපිට නම්බර්ස් හම්බෙන්නේ කවදද මොකද මට ඇත්තටම මේක මගේ පළවෙනි අත්දැකීමනේ මට මේක ගැන අත්දැකීමක් නැහැනේ සා මම යන්නේ යන්නේ මේ මනාප පොරයක් කියන එක දැනගෙන එහෙම එකකට නෙමෙයි මගේ අරමුණ සජිත් ප්‍රේමදාස මහත්මයව දිනවන එක ඒක තමයි මගේ මං එතනට යන්නේ මේකට මගේ අරමුණ තිබ්බේ ඒකම විතරයි පස්සේ දැන් මේක මේ මනාප පොරයක් වෙනුවෙන් මේ හැප්පෙන්නේ ඉතින් ඕක මට ඒ වෙලාවෙත් ඔලුවට ආවේ නැහැ මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන්නේ අක්කේ පොඩි ප්‍රශ්නයක් වුණා මේ ඔයා මේ ඔයාව රෑ දෙකයි ගන්නට මහලේකම්තුමා ටිපෙක්ස් කරා මේ අයින් කරා ලිස්ට් එකෙන් මේ මං කෝ ඒ කොහොමද එහෙම කරේ කියලා දෙකයි ගන්නට ඔව් පාන්දර දෙකයි ගන්නට මං කෝ කවුරු කියලාද එහෙම කරේ එතකොට මෙයා මට කියනවා මෙයා බලන්න කී දෙනෙක්ව පාවලා දෙනවද කියලා නෑ මේ සජිත් ප්‍රේමදාස එක මේ ලොක්කා කිව්වා කියලා කිව්වේ ලොක්කා කිව්වා ඔයාව මේ ෂේප් කරගන්න ඔයාව බැලන්ස් කරගන්න මං කව මාව බැලන්ස් කරන්න මොනා කියලා බැලන්ස් කරන්නද මං කව දැන් මේක ඔයාගේ උමනාවක්ද කාගේ උමනාවක්ද වෙච්ච දේ ඇත්ත කතන්දරේ හේෂා බය වුණා මොකද හේෂා කියන්නේ හේෂට වඩා දමිතා මනාප ගණී කියලා ඇත්තටම ගියා නම් මම හේෂට වැඩිය මනාප ගන්නවා